අපි පිළිගන්න සූදානම් ජ්‍යොතිෂ ශා වාස්තුවිද්‍යා උපදේශක දිල්ෂාන් රණසිංහ මහත්මයා. ආයුබෝවන් සුබ දසනක් ඔබතුමාට. ආයුබෝවන්. අද දවසේ ඔන්න අපි ඔබට දුරකථන මාර්ගයට ඉඩ ලබා දෙනවා. හැබැයි මෙහෙම මතක් කිරීමක් කරනවා. අද අපි දිල්ෂාන් රණසිංහ මහත්මයාත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම මේ නිවසක පවතින වාස්තු ගැටලු සම්බන්ධයෙන්. අද විශේෂත්වය වන්නේ අපි ගැටලු පිළිබඳ කතා බහ කරනවා. බොහෝ වෙලාවට මේ ගැටලු පිළිබඳ කතා කරනකොට මේ ගැටලු निराකරණය කරගන්න ගොඩාක් වෙලාවට අපිට ලැබෙන උපදෙසක් තමයි, අපි කරන්න පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි තියෙන ඉදිකිරීම කඩා වෙනස් කරන එක. හැබැයි එහෙම නොකර මේ තියෙන ගැටලු දැන් තියෙන දෙයක් තියෙන ඉදිකිරීමක් කඩා වෙනස් කරනවා කියන්නේ ඇත්තටම අපි දන්න කාරණා දිශන් මාත්මයා ලොකු මුදලක් වැය වෙනවා. මේක හැමෝටම කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඉතින් ජ්‍යොතිෂ හෝ වාස්විද්‍යාව හෝ මෙවැනි ශාස්ත්‍රයන් තියෙන ඇත්තටම අපේ පහසුවට විය යුතුයි නේද? ඒක අපි අපහසුවට හේතුවක් කරගන්න ඕනේ නැහැ නේද? හින්දා ඒ දේවල් නිසියාකාරව කඩා බිඳ දැමීමකින් තොරව නිවැරදි කරගෙන ඔබේ ජීවිතය සාර්ථකව ගත කරන්න පුළුවන් ප්‍රශ්නාවම කරගන්න පුළුවන් ක්‍රම ගැනයි අද දවසේ අපි මෙතුමන් එක මේ වාස්තු පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන. ඒ අතරේ දුරකථන මාර්ගයේ විරුද්ධව ඔබේ නිවසේ යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඒ පිළිබඳව දැනගන්න එතුමන්ට කතා කරන්න 0115 299 299 0115 299 299 කතා කරන්න. නිවසේ යම් කිසි වාස්තු ගැටලුවක් තිබෙනවා නම් මේ සඳහා මොකක්ද කරන්න ඕනි කියන කාරණාව අද දවසේ එතුමන් ඔබට කෙටි පිළිතුරක් මේ ලැබෙන කාලයේදී ලබා දෙයි. ඉනන්තර මම සඳහන් කරන්න දුරකථනය ඔස්සේ එතුමන්ව සම්බන්ධ කරගෙන නොමිලේ ජනපත්‍ර පරීක්ෂා කරගන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. විස්තරාත්මක පලාපලයක් එතුමන්ව මුන්න ගහින නොමිලේම ලබා ගන්න සියත අඟහරුවාදා පියුමිල නරඹන ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ පිළිබඳව මම වැඩසටහන අතරතුරේදී මතක් කරන්නම්. දැන් අපි මුලින්ම කතාබහ ආරම්භ කරමු. මේ ගොඩක් වෙලට වාස්තු ගැටලු පිළිබඳ කතාබහ කරනකොට අපි දන්න කරතෑ මේ නිවසේ මධ්‍ය ලක්ෂය කියන කාරණාව. මධ්‍ය ලක්ෂය පීඩාවට පත්වනොත් ප්‍රශ්න වැඩි, ඔය දේවල් අපි අහලා තියෙනවා. දැන් නිවසක අත්තිවාරමක අපි දන්නවා මේ කතිරය කියලා කියන මේ කතිරේ තමයි මධ්‍ය ලක්ෂයේ ලකුණු වෙන්නේ. එතකොට මේ කතිරේ යම් කිසි වැරැද්දක් සිද්ධ වුණොත්, මේ කතිරේ පිහිටීමේ යම් කිසි වෙනස්කමක් සිද්ධ වුණොත් බාධාවන් ගැටලුවන් එනවා කියන කාරණේ තමයි අපි අහලා තියෙන්නේ. මේ தත්වය සහ මේ தත්වය මෙහිම ගැටලුවක් මේ කතිරේ නිවසේ අත්තිවාරමේ මේ යොදන කතිරේ තිබෙනවා නම් කොහොමද අපි වෙනස් කරගන්න වෙන්නේ? ඔව් වරුණි, මෙහෙම දැන් අපි නිවසක් ගතට පස්සේ ওই නිවසේ මායි මේ මුළු වලින් රේඛාව ලැබෙන මධ්‍ය ලක්ෂය සටහන් කරනවා. ඔව්. ඔකට බොහෝ දෙනෙක් ගිනි කතරේ කියන මේක ගිනි කතරේ නෙවෙයි. හ්ම්. ඒක ගෙයි ඇතිවන කතරේ. මේකට උළුවවක්, ජනේලයක්, එහෙම නැත්නම් බිත්තියක්, කණුවක් මෙහෙම එන්න හොඳ නැහැ කියලා තමයි කියන්නේ. බොහෝ වෙලාවට අපි කරන්න පුරුදු වෙලා තින්නේ මේ එයා අදාළ ඉදිකිරීම කඩා ඉවත් කරන එක. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රූප සටහන බැලුවම තේරෙයි ඔයගොල්ලන්ට. මේ තියෙන නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ පවතින ගෙය. නිවස. මේ තියෙන නිවසේ කතරේ, පවතින කතරේ. එතකොට මම මේ කහපාටින් දක්වලා තින්නේ අපි අලුතෙන් එකතු කරගන්නා ලද අත්තිවාරම් කොටස. එතකොට මේ අත්තිවාරම් එකහු කරාම මේ විදිහට මේ කතිරය තව මෙහාට එනවා. පැහැදිලිද කියන්නේ? ඒ කතිරය මෙහාට ආවම කතිරය වෙනස් වෙලා තිනවා. එතකොට මේ ඉදිකිරීමේ තිබුණ මේ ගැටලුව කඩන්න අවශ්‍ය නැහැ. අපි කතිරය වෙනස් කරගෙන මේ ගැටලුව, කියන්නේ ඉවසේ මධ්‍ය ලක්ෂය අපි වෙනස් කරගෙන තියෙනවා. ඒ මධ්‍ය ලක්ෂය වෙනස් වෙලා තිනවනේ මේ බලන්න. ඔව්. මේ පිහිටීමත් එක්ක මේ මධ්‍ය ලක්ෂය වෙනස් වුණාම මේ ඇතුළත කිසිම කැඩීම බිඳීමක් කරන්න අවශ්‍ය නැහැ. ඕගලන්ට පුළුවන්කම තියෙනවා කැඩීමකින් බිඳීමකින් තොරව ඒ කතරේ වෙනස් කරගැනීමෙන් gedara සුබතත්වයකට හරවා ගන්න. අර මේ ගිනි කතරේ පිළිබඳව ඔබ කතා කරන දැන් ගොඩක් කලකට අපිත් අහලා තියෙනවා. නිවසේ කතරේ එක කවද මතක් වෙන්නේ? ඔය ගිනි කතරේ තමයි මතක් වෙන්නේ. දැන් ගිනි කතර කියලා ගොඩක් අය කියනවා. දැන් එතකොට ඔබ කිව්වා දැන් මේ නිවසේ ඔය අත්තිවාරමේ කතරේ කියන්නේ ගිනි කතරේට නෙමෙයි කියලා. එහෙනම් මොකද්ද ගිනි කතරේ කියන්නේ? වරුණියක් මාලිමාවක් තිබ්බට පස්සේ ඒකේ නැගිනිහිර දිශාවක් තියෙනවා. ඒක ස්ථිරයිනේ. ඒක එහාට මෙහාට වෙන්නේ නැහැනේ. ඔව්. නමුත් ඉර උදා උදේ 5:55ට සිද්ධ වෙන්න පුළුවන්. උදේ 6:10ට සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී අර ස්ථිර රේඛාවත් එක්ක වෙනස් වීමත් එක්ක කතරයක් නිර්මාණය වෙනවනේ. අන්නේ කතරයට තමයි ගිනි කතරය කියලා කියන්නේ. නමුත් මේක අර ගිනි කතරය කියලා භාවිතා කරන පිරිසකුත් ඉන්නවා. ඔව්. බොහෝ වටලා ගැනීම තියෙනවනේ මේ වලනේ. අපි ඒවත් නිවැරදි කරගෙනම කතා බහ කරගෙන යන්න. එතකොට ඔබට මේ කතාව පැහැදිලි වෙයි. මැදිරිය දුරකථන අංකය අපි ඔබට නැවතත් මතක් කරනවා 0115 299 299. ඔබ 299ට ඔබ කතා කරන්න ඔබේ නිවසේ ඔබේ ඉඩමේ යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබට පුළුවන් දිශන් මහත්මයාගෙන් උපදෙසක් ලබා ගන්න. ඒ අතර එතුමන්ගේ දුරකථන අංකයත් අපි මතක් කරනවා 0777 160 43 28, 0777 160 43 28, නැත්නම් 0712 22 26 270, 0712 22 26 270 තමයි දුරකථන අංක. මාතර රත්නපුර ගොඩගම කියන සානන්දේ තමන්ව මුණගැහෙන්නත් අවස්ථාව තියෙනවා.
අපි ඔබට මතක් කරන්න දැන් සජීවීව අපිත් එක්ක කතා කරලා මැදිරියට කතා කරලා මේ ඔබට අවස්ථාව තිබෙනවා කියලා ඔබේ නම සහ දුරකථන අංකය ලබා දුන්නොත් එතුමන් සූදානම් ඉන්නවා කතා කරන අයගෙන් 5 දෙනෙක්ට අවස්ථාව ලබා දෙන්න එතුමන්ට මුණ ගැහිලා ඔබේ ලග්නේ ඔබේ ජනපත්‍රය පිළිබඳ සම්පූර්ණ ඵලාපලයක් ලබා දෙන්න. දැන් ගියවර කතා කර ඇතරම මේ ඒ වෙලාවේ අපිට තිබිච්ච කාලයත් එක්ක අපි නම් සැහැන් ප්‍රමාණයක් ලබා දුන්න 10කටත් වඩා 5 දිනක්ට තෝරාගත්ත 5 දිනක්ට එතුමන් අවස්ථාව දීලා ඒ 5 දෙනා ගිය සතියේ අවස්ථාව ලබාගෙන තිබුණා විස්තර ඵලාපලයන් ලබාගෙන තිබුණා නොමිලේ මෙතුමන්ගෙන්. හැබැයි අද දවසේ වුණ තව වාසනාවන්ත ආරංචියක් තමයි එතුමන් කියනවා ගිය සතියේ කතා කරපු ඉතිරි ඒ 5 දෙනාටත් අවස්ථාව දෙනවා කියලා. මේ සතිය ඇතුළතදී ඔන්න ඔබටත් අවස්ථාව තිබෙනවා. එතුමන්ගේ කාර්යාලයෙන් ඔබට දුරකථන ඇමතුමක් එයි. අද දවසේ ඔබට අවස්ථාව දෙනවා. ඒ වගේම අද දවසේදීත් අපි ඒ අවස්ථාව ඔබට ලබා දෙනවා. අදත් අපිට කතා කරන්න 0115299 299ට කතා කරලා ඔබේ නම ඒ වගේම දුරකථන අංකය ලබා දෙන්න අද දවසේදීත් ඔබට පුළුවන් වාසනාවන්තෙක් වෙන්න. ඒ වගේම එතුමන් මුණ ගැහිලා එතුමන්ගෙන් විස්තර ඵලාපලයක් ඔබට අවශ්‍ය වන ජනපත්‍රයේ ලබා ගන්න ඒ අවස්ථාව අද දවසේ දෙනවා. එතකොට මේ සතියේ මම හිතන්නේ අද 5යි එදා ඉතිරි 5යි 10 දිනකට අවස්ථාව හම්බෙන හොඳ අවස්ථාවක් ඔබට මේක. හරි. දැන් වාස්තු පිළිබඳ කතා කරනකොට අපි ඉඩමක් මිලදී ගැනීම පිළිබඳ කතා කරමු. දේශනා ගොඩක් වෙලාවට අපි අහලා තිනවා ඉඩමක් මිලදී ගන්නකොට මේ ඉඩමේ හැඩය පිළිබඳව බොහෝ කතන්දර තියෙනවා. ඉඩම හතරැස් වෙන්න ඕනේ නැත්නම් එහෙට මෙහෙට වෙලා තිබ්බොත් නේද මේ හැඩය වෙනස් වෙලා තිබ්බොත් හොඳ නෑ. ඒ වගේම ඉඩමේ මුහුණත කොයි පැත්තටද තියෙන්නේ, පාරේ කොයි විදිහටද ඉඩම පිහිටලා තියෙන්නේ, මේක අර තුම්මං අන්දියක් මුණලාද වගේ ගොඩාක් කතන්දර තියෙනවා. ඇත්තටම නිවසක් සදන්න සුදුසු ඉඩමක් කියලා කියන්නේ මොන විදිහ පිහිටීමක් තියෙන ඉඩමක්ද? ඉස්සලාම අපි ඉඩමක් කියන එක අරුණි කතා කරලා ඉන්න එපැයි. ඉඩමක් කියන්නේ ජ්‍යෝතිෂයේදී මායිමකින් ඒකකයක් බවට පත් වෙන එකක්. එයාගේ ඔප්පුවේ තියෙනවත් එයාට අයිති තියෙනවත් මුළු බිම් ප්‍රමාණය නෙවෙයි. ඔව්. ඒ බිම් ප්‍රමාණය තුල එයා මායිම් හතරක් ඇතුළත් කරොත් වෙන වෙනම කොටස් හතරක් ඒක එක අයිතිකාරයෙක් යටතේ ඉඩම් හතරක් වෙනවා. එතකොට අපි හිතමුකෝ අපේ ඉඩමේ ත්‍රිකෝණ හැඩය හොඳ නෑ කියනවා. එතකොට මේ බලන්න මේ ත්‍රිකෝණ ඉඩමක් තියෙන කෙනෙකුට ගෙයක් හදන්න ඕනි වුණොත් එයාට පුළුවන් මෙතනින් මායිමක් දාලා මෙහෙම මායිමක් දාලා මෙහෙම මායිමක් දාලා මේක ඍජුකෝණාශ්‍රව සමචතුරස්‍රාකාර කරගෙන නිවස තියෙන කොටස කරගෙන තියෙන්නේ නේද? මේ මම ඒක නිල් පාටින් වෙන් කරලා පෙන්නලා තියෙනවා. ඔව්. එතකොට මේ ළිඳ කපන දිශාවත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ ඕනිම තැනක වෙනම ඉඩමක් නිසා මේ අනිත් තැන්වල ඕනිම ඉදිකිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. නිවස තියෙන කොටස ඍජුකෝණාශ්‍රව සමචතුරස්‍රාකාර නිසා ඒ නිවසට ඉතා සුබඵල ගෙනවා. ඒ වගේම මේවා හරි අලංකරණය කරගන්න පුළුවන්. මේ මැද කොටස චුට්ටක් උඩට අරගෙන උස්සලා මේ අනිත් තැන් පහත් කරලා හරි ලස්සන නිර්මාණයක් මේකත් එක කරගන්න පුළුවන් කමකුත් නිවසියන්ට තියෙනවා. ඒ වගේම මේ ත්‍රිකෝණ ඉඩමින් ඊට සුබඵල ලබා ගන්න පුළුවන් තත්ත්වයකුත් තියෙනවා. හ්ම්. ඒකෙන් දැන් ওই විදිහට ඉඩම ත්‍රිකෝණකාරෝ පිහිටියා කියලා ඔබතුමන් කියනා වගේ අපි ওই විදිහට සකස් කරගෙන ඒ තුල අත්විවරම් යොදලා ගේ හදාගත්තොත් අර ත්‍රිකෝණාකාර ඉඩමේ තිබෙන අසුබ බලපෑම එන්නේ නැද්ද කොයි විදිහකටද? බත් එන්න ඉඩම කියන්නේ මායිම් හතරකින් ඒකකයක් බවට පත් වෙන කොටසක් ජ්‍යොතිෂයේදී. නෑ අපිට පුළුවන් මේක ඇතුළත ඕන තරම් ඉඩම් නිර්මාණය කරගන්න සුබඵල ලබා දෙන විදියට. මේකේ තවත් උදාහරණයක් මම පෙන්නන්නම්. අපි තුන් මෙවැනි පිහිටීමක් කියලා. ඔව්. මෙවැනි පිහිටීමකදී මේ මුළු අයින් වලට ගිහලා තියෙන කොටස් ටික මේ වගේ අපිට මල් වැටකින් හරි මොනවා හරි ඉදිකිරීමකින් වෙන් කරලා මල් වැටකින් හරි මොනවා හරි ඉදිකිරීමකින් වෙන් කරලා අපිට මේ කොටස තුල මේ කහපාටින් දැක්වෙන කොටස තුල අපිට පුළුවන්කම තියෙනවා ඉතා ඵල දෙන සුබ නිවසක් සකසා ගන්න. ඒ නිසා ඕගොල්ලන්ගේ ඉඩමේ හැඩතලය පිළිබඳ ගැටලුවක් ඇති කරගන්න එපා. ඕගොල්ලන්ට එවැනි අවස්ථාවක් තියෙනවා නම් මට දුරකථන ඇමතුමක් දීලා ඒ ගැටලුව විසඳගැනීමේ හැකියාව තියෙනවා. මොකද සමහරට හොඳට තමන්ට බොහොම ලාබෙට හතේ දින මුදලට හොඳ ඉඩමක් හම්බෙනවා. හැබැයි ඔයගේ හැඩතල හින්දා නේද ඒ ඉඩම් නැති කරගන්න අවස්ථාව තියෙන. හැබැයි දැන් ඔන්න ඔය දිශනවත් මේ කියන විදිහට බය වෙන දෙයක් නැහැ. ඉඩමේ හැඩේ ඔබට එන්නට තියෙන අසුබ දේවල් නැති කරගන්න පුළුවන් ඔබ නිර්මාණය කරගන්න අර කොටස අර කිව්ව විදිහට සුබවාදී විදිහට සේ ආකාරයට නිර්මාණය කරගත්තොත් අපි දුරකථන අංකයටත් ඔබට මතක් කරන්නම් 0771604328 0771604328 0712 22 20 70 තමයි දුරකථන අංක. මුණ ගැහෙන්න පුළුවන් එතුමන්ව මාතර රත්නපුර ගොඩගම කියන ස්ථානයන් වලදී. විස්තර දැනගන්න ඔබ කතා කරන විශේෂ මෙතුමන් ජ්‍යොතිෂ පිළිබඳ හදාරන්න කැමති අයට ජ්‍යොතිෂ පන්ති පවත්වන ජ්‍යොතිෂ පිළිබඳව උගන්වනවා. ඉතින් ඒ අවස්ථාවත් ඔබ ගන්න කැමති නම් හදාරන්න කැමති නම් විෂයක් විදිහට ජ්‍යොතිෂ කියන දේ ඔබට අවස්ථාව තිබෙනවා එතුමන්ට තේ පිළිබඳවත් දැනුම ලබා ගන්න දුරකථන අංකවට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. දැන් නිවස කියලා කිව්වහම
තාම ප්‍රධාන දොර ගෙට ඇතුල් වෙන පිට වෙන ප්‍රධාන දොර කොයි විදිහටද අපි හදන්න ඕනේ? මේ දොරට කෙලින් යම් යම් දේවල් කණු පේන්න හොඳ නෑ කියනවා, ගස් පේන්න හොඳ නෑ කියනවා, ගොඩක් ප්‍රශ්න අපි අහලා තිනවා. ඇත්තටම දේශන් මාත්ම නිවසක ප්‍රධාන දොර පිහිටනකොට ඒ ප්‍රධාන දොර පිහිටන්න ඕන දිශාව, පිහිටන්න ඕන විදිහ, ඒ වගේම සමහර වෙලාවට අපි අහලා තිනවා මේ දොරේ පළු ගන්න තනි දොර හොඳ නැහැ කියනවා, පළු දෙකේ දොර තමයි ගෙදරකට සුබයි කියනවා. මෙන්න මේ කාරණාත් එක්ක ප්‍රධාන දොර පිළිබඳව අපි කොහොමද අවධානය යොමු කරන්න ඕන? ප්‍රධාන දොර පිහිටීමේදී අපි ඒ ප්‍රධාන දොර තියෙන පැත්ත 9කට බෙදලා ඒකේ සුබ පාද දෙකක් තෝරලා තමයි ප්‍රධාන දොර පිහිටවන්නේ. ඒක එච්චර හිතන්න දෙයක් නැහැ. අපි තීන ගෙදරක ප්‍රධාන දොර ගැටළු සහගත වෙලා තිනවනා නම් අපිට පුළුවන් ඒ අතිවාරමේ දිග තරමක් වැඩි කරලා ඒ ප්‍රධාන දොරේ තියෙන අසුබ පාදය සුබ පාදයක් බවට පත් කරගන්න. එතකොට ඒ දොර කඩන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැතුව දොරේ පළු ගාන පිහිටීම ඒවා පිළිබඳව එච්චර බය වෙන්න ඕනි කාරණා ජ්‍යොතිෂයේ පෙන්නලා නෑ. ගේ ඉස්සරහා කණුවක් තියෙන හොඳ නැහැ කිව්වේ ඔය වේද දෝෂය කියන එකක් අරුමේ. ඒකෙන් අදහස් කරේ ඉස්සරහ දොර වැහෙන පරිදි. ඔව් අපිට එතෙකම අහංගමින් දුරකථන ඇමතුමක් තිබෙනවා වාස්තු ගැටලුවක් පිළිබඳව කෞශල්‍ය මහත්මයට විමසන්න ඕනේ කියලා අපේ ජ්‍යොතිර්වේදියන් ගැන අපි ඔබට අවස්ථාව ලබා දෙනවා සුබ දේශනක්. අවස්ථාව ලැබිලා තියෙනවා ඔබට කතා කරන්න. අයිබෝන් හරි, එතන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකෙදි දක්වපු වේද දෝෂය පිළිබඳව නිවැරදි දේ නෙවෙයි සමාජගත වුණේ, ඒකයි ඒ ගැටලුව තියෙන්නේ. ඕකෙදි කිව්වේ ප්‍රියංගේ සොහනක් නිවස ඉදිරිපිට තිබෙන්න හොඳ නැහැ. ප්‍රියංගේ මං ආදරය කරන කෙනාගේ සොහන මගේ ගේ ඉස්සරහ තිබුණොත් මං එළියට බහිනකොට හිත අසන්තෝෂයෙන් එළියට බහින්නේ. අර හිතේ තියෙන සතුට නැතිවීම ගැන හිතලා තමයි තමන් ආදරය කරන වැඩිපුර ආදරය කරන කෙනෙක්ගේ සොහනක් ගේ ඉස්සරහ තියෙන හොඳ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. වෙන කිසිම දෝෂයක් ඒකත් එක්ක බලපාන්නේ නැහැ. ඔව් දැන් ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේද? ගොඩක් අයට අපි දාලා දෙන මේ ගෙවල් පාළු වෙනවා, ගෙවල් පාළු කරන්න ඕනවට අපි අහලා තියෙන ගොඩක් අයට මේ සොහොන් අලු නිවස් වලට දානවා කියලා කියන. එතකොට ගෙවල් විනාශ වෙලා යනවා කියලා. මොකක්ද එහෙම බලපෑම් කරන්න පුළුවන්? මේ මම ඔක තියෙනවා වරුණේ. ඔව් වරුණලා රත්න ප්‍රදේශයට ගියොත් අරුණිලා යම් කිසි වෙලාවක රත්නපුර පොදු සුසන භූමිය ළඟට යන්න. ඒක ඉස්සර තමයි හොඳම ව්‍යාපාර තියෙනවා. හොඳ ව්‍යාපාර තියෙනවා ලයිසීම් එක දෙනවා. ගොඩාක් ව්‍යාපාර තියෙනවා. ඒතකොට ඒවට ඒක වෙලා නැහනේ. ඒකේ හේතුව තමයි ප්‍රියංගේව නෙවෙයි යතන ගොඩක් තියෙන්නේ. ඔව් අපි දන්නේවත් නැති. අපි දන්නේවත් නැති අය කිව්වා. අපි ආදරය කරන කෙනෙක්ගේ සෝනක්ගේ ඉස්සරහා තිබුණොත් අපි එළියට බහින හිත අසන්තෝෂෙන් අනේ මෙයා හිටියනම් ඒ වටිනාකමත් එක මං කියන්නේ. ඒ කියන්නේ ඔබ කියන එතනදී ඇතිවෙන අර මානසික ගැටලුවක් පමණයි. වෙන කිසිම නරක දෝෂයක් ඒකත් එක්ක එන්නේ නැහැ. ඔව් හරි, අපි නැවතත් මතක් කරන ඔබට කතා කරන්න අද දවසේ අපේ මෙදිරිය දුරකථන අංකයට කතා කරලා අපේ නිෂ්පාදන කණ්ඩායමට ඔබේ නම දුරකථන අංකය ලබා දෙන නුමිලේම ඔබට අවස්ථාව තිබෙනවා. එතුමන්ගෙන් සම්පූර්ණ විස්තර පලාපලයක් ඔබේ ජනපත්‍ර පිළිබඳ ලබා ගන්න ඔබට පහසු ප්‍රදේශයකදී එතුමන් මුණ ගැහෙන්න පුළුවන් මාතර රත්නපුර ගොඩගම කියන ප්‍රදේශයන් වලදී ඔබට තෝරා ගන්න පුළුවන් පහසු ස්ථානයක් කතා කරන්න එතුමන්ගේ වැඩි විස්තර දැනගන්න 077 160 43 28 077 160 43 28 ඒ වගේම 071 22 20 271 22 20 270 ඒ වගේම සජීවීව කතා කරන්න පුළුවන් ඔබට වාස්තු සම්බන්ධව ගැටලුවක් තිබෙනවා නම් 011 5 299 209 කියන අපේ දුරකථන අංකයට මේ කාල සීමාව තුළදී. ගොඩක් වෙලාවට ඔන්න දුරකථන ඇමතුම් ඇවිල්ලා උත්සාහ කරන්නේ ඔබතුමන් මුල ගැහිලා විස්තරාත්මක පලාපලයක් ලබා ගන්න. ඉතින් අපි ඔය අවස්ථාව ඔබට ලබා දීලා තියෙන්නේ. හරි, දැන් අපි ප්‍රධාන දොර පිළිබඳ කතා කරා. උළුවහු තැබීම ඔන්න අනිත් කාරණාව. ගොඩක් වෙලාවට ගෘහමූලිකයාගේ ජීවිතයේ මරණයෙන් පවා කෙලවර වෙන්න පුළුවන් කියලා අපි අහලා තිනවා මේ ගෙදර තබන ප්‍රධාන උළුවස්ස නිසා. එතකොට ගෙදරක උළුවස්ස තබනවා කියන්නේ ගෘහමූලිකයාට යම්කිසි බලපෑමක් එන්න පුළුවන් තැනක්ද දිල්ෂාන් මහත්මයා? මොකක්ද ඒ උළුවහු පිහිටීම තුළින් නිවසක ඇති වෙන්න පුළුවන් දෝෂ තත්වයන්? දැන් මෙහෙමයි, ප්‍රධාන උළුවස්සනේ අපි ගෙදරට ඇතුළු වෙන්නේ. හරි, නිවසට ඇතුළු. අපි 얘 ගැන කතා කරමු. ඊට කලින් වාස්තු සම්බන්ධයෙන් ගැටලුවකට කතා කරනවා ගොඩගමින් සරෝජිනි මහත්මිය. සුබ දේශනක්. සුබ දේශනක්. ඔව්. කියන්න ඔබ මේ ගැටලුව. ඔව්. මට තියෙන්නේ මගේ ගෙදර මේ දීර්ඝ සිල්වත් ප්‍රශ්නයක්. ඔව් කියන්න.
ගෙදරට අයිනට වෙන්න ඉති පස්සේ ගෙදර අගුලක්ම අයිනට වෙන්න තියෙන්නේ ගෙදරට සම්බන්ධ වෙන්න වගේ එහෙම දෙයක් තියෙනවා නම් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා අපිට වෙනම ඉඩමක් බවට ඒ කොටස පත් කරන්න පුළුවන් කියලා. මම පුංචි මල් වැටක් ඒ ළිඳ වටේට මේ අපි දැන් ඉඳගෙන කතා කරන ආදලේ හදලා පුළුවන්කම තියෙනවා ඒ ගැටලුව දෝෂයක් නොවන පරිදි සකසා ගන්න. ඔව්. දැන් මේ ඔබ දෙන උපදෙස් හරි ප්‍රායෝගිකයි. හරි සරලයි. දැන් ඒ හින්දා තමයි ගොඩාක් වෙලාවට මේක අපේ ජනතාව අතරට මේ පණිවිඩය අපිට ගෙනියන්න පහසු වෙන්නේ. ගොඩාක් වෙලාවට දැන් අපි දන්නවා වෙලාවක් බලලා නිවසේ තිබෙන වාස්තු ගැටලුවක් පරීක්ෂා කරාට පස්සේ නැති ප්‍රශ්නයක් අපේ ඔළුවට එන අවස්ථාව අපි දැකලා තියෙනවා. ඒවල් කඩලා වෙනස් කරන්න සිද්ධ වෙනවා. අපිට හිතා ගන්නවත් බැරි දේ වියදම් දරලා මේ දේවල් කරන්න වෙනවා. හැබැයි එහෙම නැතුව ඔබ කියන මේ බොහොම සරල උපක්‍රම වලින් අපිට මේ බාධා නැති කරගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. හරි උළුවස්ස ගැන ඔබ පැහැදිලි කරමින් හිටි. ඔව්. ඒක ප්‍රධාන උළුවස්ස පමණක් නෙවෙයි සියලු උළුහු ජනෙල් අපි තියලා තිනකොට ඒවයි අසුබ බවක් ඇති වෙලා තිනවනම් අපිට පුළුවන්කම තිනවා මේකේ ඉස්ලාම් කියන්නේ පාද 15කට බෙදලා තමයි අපි උළුහු ජනෙල් තියන්නේ. ඒකදී අසුබ පාද සුබ පාද කියලා වෙන් කරලා තිනවා. හැබැයි ඒ පාද අසුබ නෑ කියලා පෙන්නන්න තැනක් තිනවා. මම ඒක ඉදිරියේදී පෙන්නනවා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ අත්තිවාරමේ දිග මේ මැදින් දක්වලා තියෙන පවතින නිවස අපිට පුළුවන් මේ වගේ අත්තිවාරමේ දිග පළල වැඩි කරලා මේ අසුබෝ පිටලා තියෙන උළුවව හෝ ජනේලය අපිට පුළුවන් හොඳ පාදයකට ගන්න. මෙහෙන් දිග වැඩි වෙන්න මේ පාදය වෙනස් වෙනවා. ඔව්. ඒ ආකාරයට අපිට පුළුවන් මේ නිවස තුලම තියෙන අසුබ වෙලා තියෙන උළුවව ජනේල් ඇතුළු සියලු ඉදිකිරි මේ දිග පළල වැඩි කිරීම තුලින් වෙනස් කරගන්න. හැබැයි මේකේ සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තියෙනවා අරුණේ. අපිට හිතෙන දිගපල්ල ගන්න බෑ. ඒකට සුබ දිගපල්ල ගමේ අපි දන්න කියන හොඳ වාස්තු විද්‍යාඥයෙක් හම්බෙලා තමයි ඒක තමයි ඊළඟට අහන්නේ. දැන් අත්තිවාරමේ දිගපල්ල වෙනස් කර ගන්නවා කිව්වහමත් ඒකත් කරන නියමිත ක්‍රමයක් තියෙනවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඊට සුදුසු කෙනෙක් හොයලා ප්‍රවීණයෙක් හොයලා එයාගෙන් උපදෙස් අරගෙන මොකද්ද මේකට සුදුසු දිගපල්ල කියලා එයාගෙන් අහලා ඒ ප්‍රමාණයට අනුව තමයි මේක වැඩි කරන්න ඕනේ. ඒ ප්‍රමාණයට අනුව නැතුව අපි මේක වැඩි කරොත් ඒකෙන් අසුබයක් එන්න පුළුවන්කම තියෙනවා. ඔව්. එතන එතනත් අසුබයක් නිර්මාණය වෙන්න පුළුවන් නැත්තම් නේද? හරි ඒක අපි හැමදේම කියන දැනගෙන තමයි මේ දේවල් කරන්න ඕනේ කියලා අපි නැවතත් ඔබට මතක් කරන්නම්. ඔබට පුළුවන් දේශන් මහත්මයා මුණ ගැහෙන්න, ඔබේ ජනපත්‍ර පරීක්ෂා කර ගැනීම වෙනුවෙන්, ඒ වගේම එතුමන්ගේ ජ්‍යොතිෂ පිළිබඳ හදාරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න එතුමන්ටත් ඔබට අවස්ථාව තිබෙනවා. විස්තර දැනගන්න 077 160 43 28 077 160 43 28, ඒ වගේම 071 22 20 270, 071 22 270 තමයි දුරකථන අංක. මාතර රත්නපුර ගොඩගම කියන ස්ථානයන් වලදී ප්‍රදේශයන් වලදී එතුමන් මුණ ගැහෙන්නත් අවස්ථාව ඔබට තියෙනවා. ඒ වගේම මැදිරියට කතා කරන දවසේදී නොමිලේම ජනපත්‍රය විස්තරාත්මක පළාපලයක් ලබා ගන්න ඔබට හැකියාව ලැබෙයි. ඔබට වාසනාවක් තිබෙනවා නම් අද දවසේ අවස්ථාව උදා කරගන්න 011 5 299 299 තවත් වාස්තු ගැටලුවකට කෙනෙක් කතා කරනවා සජීවීව. කුසුම් මහත්මිය සුබ උදෑසනක්. පුළුවන් කතා කරන්න. ඔව්, නිවසට ඉරුවෙලිය එන්න ඕනි. ප්‍රධාන දොරෙන්ම එන්න ඕනි කියලා දෙයක් නැහැ. කොහෙන් හෝ නිවසට නිවැරදි වාතාශ්‍රය සහ ඉරුවෙලිය එන්න ඕනි. ඒතකොට තමයි මේ නිවස තුල අපිට පහසුවෙන් ඉන්න පුළුවන් වෙන්නේ. ඒක ප්‍රධාන දොරෙන්ම එන්න ඕනි කියලා එහෙම ගැටලුවක් නැහැ. සුදුසු පරිදි නිවසට ඉරෙලිය ඇතුල් වෙනවා නම් සුළඟ එනවා නම් ඒකෙදි කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රධාන දොරෙන්ද නැත්නම් ජනේලෙක ඉන්නේ ප්‍රශ්නයක් නැහැ නේද? හරි. දැන් අර අපිට දුරකථනමකත් කලින් ආවන දේශන් මහත්මයා මේ ලිඳ පිළිබඳව දැන් ගොඩක් වෙලාවට ලිඳ එහෙමත් නැත්නම් අපි හිතමු දැන් ගොඩක් ওই ප්‍රශ්නයක් තියෙනවා කෙනෙක් දැන් නිවසක් හදුවර පස්සේ කොතනද ලිඳ කපා ගන්න. දැන් නිවස ඉස්සරහට උන ලිඳ આવොත් ඒක අසුබයි කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඇත්තටම නිවසක ඉඩමක මේ දේශන් මහත්මයා ලිඳක් අපි කපනවා නම් හොඳම ස්ථානය කොතනද? හොඳම තැන තමයි අරුණි වතුර තියෙන තැන. නැත්නම් කොහොමද කපන්නේ?
වතුර නැති සමහර නම් වල වතුර තියෙන තැන් තියෙනවා නැති තැන් තියෙනවා. ඒතර හොඳම තැන තමයි අපිට ජලය ලබා ගන්න. එහෙම නැත්නම් දිශාවක් මේකට අදාළ කරගන්න. අපේ දිශාවේ ගැටලුව වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ හේතුව මම මේ විදිහට පැහැදිලි කරන්න අපිට වෙනම වැටකින් වෙන් කරගන්න පුළුවන් කියලා. මේ මොන දිසා වුණත් කමන්නේ මේ නිවස අපි වෙන් කරාට පස්සේ මේ දිසාවන් වල කපන ලිඳ කනින ලිඳ මේ නිවසට අදාළ වෙන්නේ නැහැ. මේක දකුණද උතුරද වෙන දිසාවක්ද බටහිරද ඒක අදාළ වෙන්නේ නැහැ. මේ වෙනම ඉඩමක තමයි අපි ලින්ක් ගැනීම සිද්ධ කරලා තින්නේ. අර ප්‍රධාන දොර ඉස්සරහා ලිඳක් තියෙන හොඳ නැහැ කියූප එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඒකේ හේතුව තමයි වරුණේ අරුණේ ප්‍රධාන දොරක් ඉස්සරහා තියෙනකොට ඒ පුද්ගලයා වැටෙන්න පුළුවන් ඒ ලිඳට. දරුවේ දුවලා ගිහිලා වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සාමාන්‍ය වෙන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන් දේවල්. ඔය මහත්තුරු උදේට හරි ලස්සනට ඇඳගෙන ගියාට හවසට එනකොට පාර හොයාගන්න අමාරු වෙන මහත්තුරු වැඩි ඉන්නේ. බොහෝ අයට නේ. ඒකට ලිඳේ. ඒ අන්න ඒ වගේ ගැටලු වෙන්න පුළුවන් නිසා කියලා තියෙන. ගේ ඉස්සරහා ලිඳ තිබුණාට කමන්නේ ආරක්ෂිත විදියට ඒ ලිඳ සකසලා තිනවනම් ඒකේ වෙන කිසිදු දෝෂයක් ඒ නිවසේන්ට බලපාන්නේ නැහැ. දැන් නිවස ඇතුළත අපි හදන සමහර විසිතුරු නිවස අලංකරණයට නිවස අලංකරණයට අපි දැකලා තියෙනවා. නිවස තුළ අපි ගොඩක් වෙලාවට තියෙනවා දිය ඇලි තියෙනවා, අපි කියන ඔය දිය පොකුණු වගේ කුඩාවට නිර්මාණය කළ තියෙනවා. ඔය වගේ වතුර රැඳෙන ස්ථානත් නිවසකට හොඳ නැහැ. ඇද්ද නැත්තම් මොකද්ද ඒකේ තියෙන ප්‍රශ්නේ? නිවසක් ඇතුළේ වතුර ටිකක් තියෙන එක හොඳ නැති වෙනවා ධර්මනි. හොඳයි. ඔව්. ඒක ගෙදර මදුරුවන් බෝවීම ඒ වගේ අපිරිසිදු නොවී පිරිසිදුව තියාගන්න ඕනේ. ඒ වගේම හානි නොවන පරිදි තියෙන්න ඕනේ, සෞඛ්‍යට හානි නොවන පරිදි තියෙන්න ඕනේ. ඒ හැරෙන්න වෙන කිසිම ගැටලුවක් නැහැ. හරි ලස්සනයි නිවසක් ඇතුළට එවැනි ඉදිකිරීමක් එන එක. ඒ කියන්නේ වාස්තු ගැටලුවක් එන්නේ නැහැ, මදුරුවකින් ගැටලුවක් අවුක්කක් නෙමෙයි. හරි. ඒ නිසා දැන් අද දවසේ විශේෂයි ඔබට ගොඩක් කලාවට ප්‍රායෝගිකව අපි ගොඩාක් කලකට බොහෝ ගොඩාක් දුර හිතනවානේ රිෂන් මහත්මයා යම් ප්‍රශ්නයක් ආවට පස්සේ මේක මේ නිවසේ ප්‍රශ්නයක් ඉඳ නැත්නම් අපි කේන්දරයේ ප්‍රශ්නයක් ඉඳ කියලා ලොකුවට මේවට වත් පිළිවෙත් කරනවා. වාස්තු දෝෂයක් නම් සම්පූර්ණයෙන්ම සමහරකට ගොඩාක් කලකට නිවසවල ඉදිකිරීම කඩලා වෙනම නිවසක් හදන්න අපි උත්සාහ කරනවා. හැබැයි එහෙම නැතුව මේ ප්‍රායෝගික ගැටලු නිවැරදි අවබෝධයෙන් බොහොම සරලව ඔබට ගන්න අවස්ථාව තුන. ඒ අවස්ථාව තමයි අපි අඟහරුවාද දවසේ ලබා දෙන්නේ. අපි එහෙමනම් විශේෂාංග අවසන් කරන්නත් ඕනේ. දුරකථන අංක ඔබට ලබා දෙන්නම් දේශන් මහත්මයාගේ 077 160 43 28 077 160 43 28 ඒ වගේම 071 22 20 270 071 22 20 270 තමයි දුරකථන අංක. එතුමන් මුණ ගැහෙන මාතර රත්නපුර ගොඩගම කියන ප්‍රදේශවලදී අවස්ථාව තියෙනවා. ඒ වගේම සජීව දවසේ කතා කරපු අයටත් තුන දවසේ පස් දිනක තෝරලා අපි අවස්ථාව දෙනවා. එතුමන් මුණ ගැහිලා නොමිලේම විස්තරාත්මක පලාපලයක් ලබා ගන්න ගිය පාර කතා කරපු අයටත් ඉතුරු පස් දිනාට පස් දිනක අවස්ථාව ලබා දුන්නා. 10 දිනේටම අවස්ථාව දෙනවා කියලා එතුමන් පොරොන්දු වෙලා තියෙනවා. ඉතිරි පස් දිනාටත් එක්ක මේ සතියේ ඔන්න සියත පියුම් මිල අඟහරුවාද දවසේ එකතු වෙච්ච 10 දිනෙකට අපේ ප්‍රේක්ෂකින් 10 දිනෙකට අවස්ථාව ලැබෙනවා එතුමන්ගේ නොමිලේ විස්තරාත්මක පලාපලයක් ලබා ගන්න. එහෙනම් අපි ස්තුතිවන්ත වෙනවා ජ්‍යොතිෂ ශා වාස්තු විද්‍යා උපදේශක දේශානන සිංහ මහත්මයාට අපි ලබන අඟහරුවාදාවේ එතුමන් මුණ ගැහෙනවා. ස්තුතියවට අයබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.